තෙරුවන් සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට. සදැහැවතුනි, ජීවිතයේ දුක් විඳොත් අපට සැප විඳින්න කාලයක් එනවා. ඒ වගේම තමයි අපි ජීවිතයේ නරක කාලය ඉතාම ඉක්මනින් අපට ළඟා වෙද්දී හොඳ කාලය ළඟා වෙන්නේ අපට ඉතාමත් හිමින්. ඒ නිසා අපි ඉවසිය යුතුයි. මේ ඉවසීම කියන දේ අපි ප්‍රගුණ කළ යුතුයි. ඒ ඉවසීම ප්‍රගුණ කරන්නට මේ උතුම් වූ ධර්ම දේශනාවත් ඔබට මහෝපකාරී වේවා යන ප්‍රාර්ථනෙන් බෞද්ධ හා රූපවාහිනී නාලිකාව, ගුවන් විදුලි නාලිකාව අද දවසේත් සූදානම ලොවක් බුදු වදනින් දිනන්නට ලොව දිනන බුදුමග වැඩසටහනේ තවත් එක් දේශනාවක් මෙලෙසින් ගෙනෙන්නට. ඒ උදෙසා වැඩම කරන්නට යෙදුනා කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සහ වැය උඩ දොඩම් තලාව ධම්මගිරි අරණ සේනාසනය යන උභය සේනාසනාධිකාරී පූජනීය උඩදුම්බර සෝභිත අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ, අපි නමස්කාර පූර්වකව දම් සභා මණ්ඩපයට පිළිගනිමු. සාතු සාතු සාතු. ලෝවාසී සැමට ධර්මශ්‍රවණය කරන්නට දේශනාවේ පිනැති දායකත්වයෙන් කටයුතු කරන්නේ අතුරුගිරිය පදිංචි නිමල් ජයවර්ධන මහත්මයා සහ තමරා පුෂ්පකුමාරි තලගල මහත්මිය ප්‍රධාන ඒ සදැහැති පිරිස. එසේනම් මේ ආරාධනය මෙතැන් සිට මේ උතුම් වූ සද්ධර්ම දේශනය මෙලෙසින් පවත්වන්නට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, මේ පින්වත් පිරිස මෙතෙන් සිට සූදානම් වෙන්නේ ලොව දිනන බුදුමඟ ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්න. අද මේ ධර්මදේශනාවෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ අතුරුගිරියේ පදිංචි නිමල් ජයවර්ධන මහත්මයා සහ තමරා පුෂ්පකුමාරි තලගල මහත්මියතුළු මේ පින්වත් පිරිස. අභාවයට පත් වුණ ඥාතීන් පිං අනුමෝදන් කරන්නත්, සුජීවත්ව වාසය කරන ඥාතීන් සිහිපත් කොට ඒ ඥාතීන්ට ආශිර්වාද කරන්නත්, නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි අවසානයේදී ඒ නම් සිහිපත් කරලා පිං අනුමෝදන් කරනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මේ ජීවිතයේ සිදුවෙන හැම ක්‍රියාවකටම මුල් වෙන්නේ සිතයි. බුදුපියාණන් වහන්සේ වදාලා චිත්තස්ස ඒක ධම්මස්ස සම්බේව වසමන් වගෝ කිය. සිත නම් වූ එකම ධර්මයට සියල්ලෝම වසඟ වෙලා ඉන්නවයි කියන එක. එතකොට අපි තේරුම් ගන්නට ඕන මේ කායද්වාරික කර්ම, වාග්ද්වාරික කර්ම, මනෝද්වාරික කර්ම. අපිට කර්ම කරන්න තියෙන්නේ දොරටු තුනයි. ඒවට කියනවා කර්මද්වාර කියලා. කර්ම කෙරෙන දොරටු කර්මද්වාර, කායික කර්ම කය කර්ම කෙරෙන දොරටුවක්, වාග්ද්වාර වචනය කර්ම කෙරෙන දොරටුවක්, ඒ වගේම මනෝද්වාර මනස කර්ම කෙරෙන්නා වූ දොරටුවක්. එතකොට මේ කාය වාක් මනෝ කියන ත්‍රිවිධද්වාරය ක්‍රියාත්මක වෙන්නේ චිත්ත සම්ප්‍රයුක්තව ඇතිවෙන්නා වූ චේතනාවට අනුකූල වීම වශයෙන්. අපි තේරුම් ගන්නට ඕන මේ සමාජයේ ජීවත් වෙනකොට මේ පින්නතුන්ගේම ජීවිතයේ පැත්තට හැරිලා බැලුවොත් පින්නතුන්ම වේලාවකට මෛත්‍රී සහගත මිත්‍රත්වයෙන් කටයුතු කරනවා. සමහර වෙලාවට ද්වේෂ සහගත ද්වේෂයෙන් කටයුතු කරනවා.
පිනතුන් බලන්න තමන්ගේ ස්වාමියත් එක්ක, තමන්ගේ භාර්යාවත් එක්ක, තමන්ගේ දරුවෝ එක්ක, අම්මා තාත්තා එක්ක කටයුතු කරද්දී මේ සමාජයේ ජීවත් වෙද්දී මේ පිනතුන් නැතැම් විට මිත්‍රත්වයේ මෛත්‍රී සහගතව, මෛත්‍රී පූර්වාංගම කරුණාවෙන් කටයුතු කරනවා. තමන්ගේ දරුවන්ට, ස්වාමියාට, භාර්යාවට, අම්මට තාත්තට එහෙම. සමහර වෙලාවට ඒ ඇත්තෝ කෙරෙහිම අනිත් පැත්තට ද්වේෂ සහගතව වෛරයෙන් කටයුතු කරන අවස්ථා තියෙනවා. ඒක තේරුම් අරගන්න ඕන කාගේ පැත්තෙන්ද? තමන්ගේ පැත්තෙන්. ඔය පින්නතුන් තමන්ගේ සිත ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට ඇත්ත නේනම් මෙහෙම ස්වභාවයක් තියෙනවනේ කියලා තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් අපිට තේරුම් ගන්නට පුළුවන් අපි අයහපත් විදිහටත් ක්‍රියාත්මක වෙනවා, යහපත් විදිහටත් ක්‍රියාත්මක වෙනවා. අයහපත් විදිහට ක්‍රියාත්මක වෙන්නත් යහපත් විදිහට ක්‍රියාත්මක වෙන්නත් මුල් වෙන්නේ, හේතු වෙන්නේ සිත. දැන් පින්නතුන් දන්නවා මේ සිත කියන්නේ මහා පුදුම ශක්තියක්. හරියට අර රොබෝ යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙන විද්‍යුත් ශක්තිය වගේ මේ හෘද කෝෂ අභ්‍යන්තරයේ උපදින්නා වූ සිත මහා බල සම්පන්නයි. ඒක කොච්චර බල සම්පන්නද බලන්න. මේ කිලෝ ගාණක් බර, මේ මස් ගොඩක්, ලේ ගොඩක්, කටු ගොඩක් මේ ආකාශ ධාතුව තුළ කෙලින් තියාගෙන ඉන්න එකම ලොකු ශක්තියක්. සිත නැති කල මොකද වෙන්නේ? සිත නැත්තම් මේ කය කෙසෙල් ගහක් කපලා දැම්මා වගේ බිමට වැටෙනවා. එතකොට සිත නිසා තමයි මේ ආකාශය තුළ මේ ලේ මස් නහර ඇට ඇට මිදුළු වලින් සකස් වෙච්ච ශරීරය කෙලින් පිහිටලා තියෙන්නේ. එතකොට මේ ශරීරය දුවවන්න, පන්නවන්න, නානාවිධ ක්‍රියාවන්හි යොදවන්න සිතට පුළුවන්කමක් තියෙනවා. හරියට සිත අර රූකඩේ නටවන කෙනා වගේ, කය නිකන් රූකඩේ වගේ. ඔබ දන්නවා අපි රූකඩ නටනයි කියවට රූකඩ වලට නටන්න බෑනේ. රූකඩ නටවනවා. අන්න ඒ වගේ තමා අර නූල අදින අදින විදිහට ඒ දාරුමේ යන්ත්‍රය එහෙට මෙහෙට චලනය වෙනවා. ඒ වගේ තමා සිතට අනුගත වීම වශයෙන් මේ කය ක්‍රියාත්මක වෙනවා. ඒක තේරුම් ගන්න ඕන තමන්ගේ පැත්තෙන්. තමන්ගේ පැත්තෙන් මේක හොඳට හිතලා කල්පනා කරලා තේරුම් ගන්නට ඕනේ. මේ ජීවිත කාලේ පුරාවට ක්‍රියාත්මක වෙන්න උපකාර වුණේ සිතයි. ඊළඟට අද දවසේ උදේ නැගිට්ට වෙලාවේ නම් මේ මොහොත වෙනකන් යම් තාක් කටයුතු කළා නම් ඒ හැම දෙයකටම මුල් වුණේ සිතයි. එතකොට සිත හරියට කය ක්‍රියාත්මක කරන විද්‍යුත් ශක්තිය වගේ, නිකන් අර දාරුමය යන්ත්‍රය ක්‍රියාත්මක කරන කෙනා වගේ. නූල අදිනකොට දාරුමය යන්ත්‍රය ආකාශයේ චලනය වෙනවා. අන්න ඒ වගේ තමයි මේ කයත් සිතට අනුගත වීම වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒක පින්නතුන තේරුම් ගන්න පුළුවන්නේ ද්වේෂයක් හටගත්තාම මොකෝ වෙන්නේ? ද්වේෂයක් හටගත්තාම දැන් මේ පින්නා පිරිස දැන් බොහෝම සාන්තයි. දැන් හරිම සාන්තව බණහන. හැබැයි පින්නතුන තරහ ගිය වෙලාව මතක් කරගන්න. තරහ ගිය වෙලාවට ඔය සාන්ත බව තියනවද? ඊයේ තරහ යන්නේ නැති, පෙරේද තරහ යන්නේ නැති. තරහපු වෙලාව මතක් කරගන්න. කොහොමද තමන්ගේ භාවිතය, තමන්ගේ චර්යාව, තමන්ගේ ක්‍රියාව කොහොමද කියලා කල්පනා කරලා බලන්න. ගමන බිමන, ඇවතුම් පැවතුම්, කතා බහ ඔක්කොම මොකද වෙන්නේ? වෙනස් වෙනවා. සම්පූර්ණයෙන්ම රෞද්‍ර වෙනවා. යක්ෂ ගතියක් මතුවෙලා එනවා. ඒ තාපස ගතිය නැති වෙලා යක්ෂ ගති මතුවෙලා ඉන්නේ වෙලාවට. තරහ ගිය වෙලාවට හොඳට බලාගෙන ඉන්න මිනිස්සුන්ගේ හැසිරීම. එතකොට ඇත්ත වශයෙන්ම මේ සිනහ පහළ වෙනවා. මේ ද්වේෂ සහගත සිතට අනුකූල වීම වශයෙන් මේ මස් ගොඩක්, මේ රූපකයක්, මේ ආකාශයේ එහෙට මෙහෙට චලනය වෙන හැටි දැක්කා නේද? මිනිස්සු කෑ ගහනවා, උඩ පනිනවා, අඩි පොළොවේ ගහනවා, එහෙට දුවනවා, මෙහාට දුවනවා, මරන්න යනවා, කැතිපොරෝ හොයනවා නේද? අතපැවුලුක් කරන් ගහන්න යනවා. මොකකට අනුකූල වීම වශයෙන්ද? මොකට වසඟ වෙලාද? සිතට. ද්වේෂ සහගත සිතට අනුව ක්‍රියාත්මක වන කයක්.
හොඳද? ද්වේෂ සහගත හැඟීමට අනුව ක්‍රියාත්මක වෙන කය. ඊළඟ මෛත්‍රිය හටගත්තට පස්සේ, මිත්‍රත්වය ඇති වුණාට පස්සේ මොකෝ වෙන්නේ? අන්න ඊළඟට මිතුරු ලෙසින් ක්‍රියාත්මක වෙනවා. බොහොම සාන්ත දාන්ත විදිහට ක්‍රියා කරනවා, කතා කරනවා, හිතනවා. ඒක තමයි ස්වභාවය. බලන්න ඊර්ෂියාවට අනුව මිනිස්සු වැඩ කරන හැටි. කේලාම් කියනවා, පෙස්සම් ලියනවා, කොච්චර දේවල් කරනවා. ඊර්ෂියාවට ගත්තට පස්සේ, ඒ කියන්නේ මිනිස්සුන්ට පින්වත්නි, ඊර්ෂියාව කියන්නේම අනුන්ගේ කායික ඌත් මානසික ඌත් දියුණුව යහපත ඉවස ගන්න බැරිකමනේ. බලන්න අනුන්ගේ දියුණුව, අනුන්ගේ යහපත ඉවස ගන්න බැරි වුණහම මිනිස්සු කරන දේව මේ සමාජේ පුදුමත් හිතෙන. හන්ද එතකොට ආන් ඒ හැඟීම හටගත්තට පස්සේ ඊට අනුකූල වීම වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඊර්ෂියාවට අනුව සමහර අය ඉන්න අම්මලා තාත්තලා දරුවන්ට ඊර්ෂ්‍යා කරනවා, දරුවෝ අම්මට තාත්තට ඊර්ෂ්‍යා කරනවා. සමහර භාර්යාවරු ස්වාමියාට ඊර්ෂ්‍යා කරනවා, ස්වාමියා භාර්යාවට ඊර්ෂ්‍යා කරනවා. එහෙම සමාජයක් මේකද? එතකොට ඒ ඊර්ෂ්‍යාව ඇති වුණාට පස්සේ ඒ ඊර්ෂ්‍යාවට අනුකූල වීම වශයෙන් තමයි කය, වචනය, මනස ක්‍රියාත්මක වෙන්නේ. ඒක මේ පින්නතුන් තේරුම් ගන්න පුළුවන්. ඊළඟ මුදිතාව, අනුන්ගේ සැපය, අනුන්ගේ සතුට ඉවසන්න පුළුවන් ගතිය. නැත්තම් අනුන්ගේ සැපේදී සතුට වෙන ස්වභාවය. අනේ හොඳයි කියලා අනුන්ගේ සැපේ අපේ හිත පිළිගන්න ස්වභාවයට තමයි කියන්නේ මුදිතා කියලා. ඒ ගුණය හටගත්තට පස්සේ ඒ ගුණේ යුක්තව කටයුතු කරනවා නේද? අර කතාවකුත් තියෙනවනේ සමාජේ, මුදිතා කියලා නම දාගෙන හිටිය කිසි මුදිතාවක් නැත, තියෙන්නේ ඊර්ෂ්‍යාවමය කියලා නේද? ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ හැඟීම් වලට අනුකූල වීම වශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක කොහෙන්ද, කොයි පැත්තෙන්ද තේරුම් ගන්නට ඕනේ? කාගේ පැත්තෙන්ද? තමන්ගේ පැත්තෙන්. තමන්ගේ පැත්තෙන් හොඳට තේරුම් ගන්න ඕන මේ හොඳට ඉන්න මම වේලාවකට අර වයින් කරපු බොනික්කෝ වගේ ක්‍රියාත්මක වන්නේ කෙසේද කියලා හොඳින් තේරුම් ගන්නට ඕනේ පින්වත්නි. නපුරු ක්‍රියාවලටත් සොඳුරු ක්‍රියාවලට නැත්නම් යහපත් දෙයටත් අයහපත් දෙයටත් දෙකටම මුල් වෙන්නේ සිත නේද? ඒ හින්දා අපි අපේ සිත පිළිබඳව හොඳ අවධානයකින් කටයුතු කරන්නට ඕනේ. මේ නොදැමුණු හිත් දමනය කරගන්න, නොමග යන සිත් සුමකට ගන්න අපි කවුරුත් වෙහෙසෙන්න ඕන. අද සමාජය තුළ අපිට දකින්න ලැබෙන්නේ තම సంతානය දමනය කරගන්න උත්සාහයක් නෙවෙයි. බොහෝ දෙනෙකුට තියෙන්නේ තම సంతානය දමනය කරගන්න උත්සාහයක් නෙවෙයි. කතා කරන හැමෝම කතා කරන්නේ පර సంతාන දමනය පිළිබඳව, අන්‍ය సంతාන දමනය පිළිබඳව. ඒ නිසා අපි වැඩි යමක් උත්සාහවත් වෙන්න ඕන මොකටද? තම సంతානය දමනය කරගන්න. තමන්ගේ ජීවිතයේ දමනයක් ඇති කරගන්න පින්වත්නි. හොඳද? තමන්ගේ හිත සුමගට ගන්න, තමන්ගේ හිත දාන්ත හිතක් බවට පත් කරගන්න, තමන්ගේ හිත දමනය වුණ සිතක් බවට පත් කරගන්න තමයි උත්සාහවත් වෙන්න ඕනේ. ඒ නිසා අපේ හිත පිළිබඳව පූර්ණ අවධානයකින් කටයුතු කරන්න ඕන. පින්නතුන්ගේ හිත ගැන පූර්ණ අවධානයකින් කටයුතු කරන්න ඕන. හේතුව තමයි සුගතියට යන්නත් පුළුවන්, දුගතියට යන්නත් පුළුවන්. මේ හිත පිළිබඳව පූර්ණ අපිට දුගතියට යන්න උපකාර වෙන්නේ, සුගතියට යන්න උපකාර වෙන්නේ මේ චේතනා සංප්‍රයුක්තව කෙරෙන්නා වූ කර්ම. ඒ කර්මපත තමයි අපිට උපකාර වෙන්නේ. ඒ නිසා අපේ හිත පිළිබඳව පූර්ණ අවධානයකින් ඉඳලා අපි අපේ හිත පිරිසිදු කරන්න ඕන නේද? කය පිරිසිදු කරනවා වගේම, කය ලස්සන කරනවා වගේම මොකද කරන්න ඕනේ? හිත ලස්සන කරන්න ඕන, හිත පිරිසිදු කරන්න ඕන. කය කොපමණ ලස්සන වුණත් පළක් නැත. හේතුව තමයි මේක පොළොවට පස් වෙනවා අය. ඒක කාටවත් නතර කරන්න බෑ. ලෝකේ රූ රැජින වුණත් පොළොවට පස් වෙනවා, ගින්න අළු වෙනවා. ඒක තමයි අවසාන ප්‍රතිඵලයේ ශරීරයේ. ඒ නිසා ශරීරයේ පිරිසුදු වීමෙන් කෙනෙක් පිරිසුදුවන්නේ නැත. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව. ශරීරයේ පිරිසුදු වීමෙන් කෙනෙක් පිරිසුදුවන්නේ නැහැ. ශරීරයේ ලස්සන වීමෙන් කෙනෙක් ලස්සන වෙන්නේ නැහැ. සිත පිරිසිදු වීමෙන් තමයි කෙනෙක් පිරිසිදුවන්නේ. හිත ලස්සන වීමෙන් තමයි කෙනෙක් ලස්සන වෙන්නේ. ඒ හින්දා අපි අපේ හිත පිරිසිදු කරගන්න,
හිත ලස්සන කරගන්න උත්සාහ කරන්න ඕන. ඊරිසියාවෙන්, වෛරයෙන්, කුහකකමින්, පලිගැනීමෙන් පුරවගෙන මේ ඉටි රූප වගේ කය හැදුවට තේරුමක් නැහැ. ඒක හරියට මොනවාගේ? හතරම් භාජනයක් තියෙනවා. පුරවලා තියෙන අසුචි. හතරම් භාජනයක් පුරවලා තියෙන අසුචි ගොඩක්. අන්න එහෙම නැතිව අපි අපේ හිත යහපත් ධර්මයන්ගෙන්, කුසල ධර්මයන්ගෙන් පුරව ගන්නට ඕනේ. යහපත් ධර්මවලින්, කුසල ධර්මවලින් පෝෂණය කර ගන්නට ඕනේ. අපේ හිත් ලස්සන හිත් බවට පත් කර ගන්නට ඕනේ. හිත තුළ හටගන්න මේ ඊරිසියාදී හැඟීම්, කුහකකම්, ඒ වගේ හැඟීම්, පලිගැනීම්, මේවා අයින් කර ගන්න ඕන, දුරු කර ගන්න ඕන. පින්වත්නි, පුද්ගල පරිහානියට, පවුල්වල පරිහානියට, ආයතනවල පරිහානියට, ගම්මාන පිටින් රටවල් පිරිහිලා යන්නේ මේ ඊරිසියාකම්, කුහකකම් නිසා. මේ වෛරය, ක්‍රෝධය වගේ මේ කුහක හැඟීම් නිසා. ඒ නිසා අපි හොඳට අපේ සිත පිළිබඳව පූර්ණ අවධානයකින් යුක්තව කටයුතු කරන්නට ඕන. එතකොට තමන්ටත් අර්ථය පිණිස, අනුන්ටත් අර්ථය පිණිස ක්‍රියාත්මක වෙන්න පුළුවන්කමක් තියෙනවා. තමන්ගේ සිත පිළිබඳව හොඳ අවධානයකින් තමන්ගේ සිත හඳුනා ගන්නට ඕන. ඒක තමයි මුලින්ම කරන්න ඕන. පින්නතුන් අහලා ඇති තියෙන සූත්‍රයක්, මජ්ක්‍ධිම නිකායේ ද්වේදා විතක්ක කියලා සූත්‍රයක්. ද්වේදා විතක්ක සූත්‍රය. ද්වේදා විතක්ක සූත්‍රයේ තියෙන්නේ අපේ මහබෝසතාණන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයට පත් වෙන්න කලින් සිතුවිලි කොටස් දෙකකට බෙදාගෙන වාසය කළා. නැත්තම් විතර්ක කොටස් දෙකකට බෙදාගෙන වාසය කළා. නැත්තම් හිත තුල හට ගන්නා වූ හැඟීම් කොටස් දෙකකට බෙදාගෙන වාසය කළා. යහපත් හැඟීම්, අයහපත් හැඟීම්, කුසල හැඟීම්, අකුසල හැඟීම් කියලා. නැත්තම් කුසල විතර්ක, අකුසල විතර්ක කියලා දෙකට බෙදාගත්තා, හඳුනාගත්තා. අන්න ඒ වගේ තමයි මේ පින්වත් පිරිසත් අපිත් අපේ හිත තුල හට ගන්නා වූ මේ හැඟීම් හොඳට හඳුනා ගන්න ඕන. හොඳට තේරුම් ගන්න ඕන. කොටස් දෙකකට බෙදා ගන්න ඕන. යහපත් හැඟීම්, අයහපත් හැඟීම්. මේකට ඉතින් වැඩි අවධානයක් කාගේ පැත්තටද තියෙන්න ඕනේ? අද බොහෝ වෙලාවට පින්වත්නි අවධානයේ තියෙන්නේ තමන්ගේ පැත්තටද, අනුන්ගේ පැත්තටද? වැඩි හොයන්නේ තමන් ගැනද, අනුන් ගැනද? වැඩිපුර හොයන්නේ තමන් ගැන නෙවෙයිනේ. වැඩිපුර හොයන්නේ කා ගැනද? අනුන් ගැන නේද? අනුන්ගේ ඉරිසියාව ගැන හොයනවා, තමන්ගේ ඉරිසියාව ගැන හොයාගන්න උවමනාවක් නැහැ. ඒකනේ මිනිස්සු කියන්නේ. අනේ අර මනුස්සයා පුදුම ඉරිසියාකාරයේ, පුදුම වෛරක්කාරයේ, පුදුම කුහකයේ. කවුරු හරි වැයත්තොන්ද කියන ඇහිලා තියෙනවද? අනේ මගේ මන්නම් පුදුම ඉරිසියාකාරයේ, මන්නම් පුදුම වෛරක්කාරයේ, මන්නම් පුදුම කුහකයේ කියන ඇහිලා තියෙනවද? නැහැ නේද? ඒකේ තේරුම මේ ඉරිසියාකම්, කුහකකම් නැති කරගෙනද? නැහැනේ. අනිත් අයගේ කුණු හොයනවා, තමන්ගේ කුණු හොයාගන්න උවමනාව නැහැ. අනුන්ගේ කුණු හොදන්න යනවා, තමන්ගේ කුණු හොදාගන්න උවමනාව මිනිසුන් නැහැ. වර්තමානයේ බහුතරයකට එහෙම එකක් නැහැ. අන්න ඒ නිසා අපි හොඳට මේක හඳුනා ගන්න ඕන. අපේ හිත තුල හට ගන්නකොට මේව හොඳට මේ හැඟීම් හඳුනා ගන්න ඕන. දෙකට බෙදා ගන්න ඕන, යහපත් අයහපත් කියලා. දෙකොට්ටාසයක් තියෙනවා. හොඳ පැත්තක් තියෙනවා, නරක පැත්තක් තියෙනවා. කාසිය දෙපැත්ත වගේ. මේ සුදු පැත්ත තියෙනවා, කළු පැත්ත තියෙනවා. හඳුනා ගන්නට ඕනේ. ඒ තමයි ප්‍රධාන කාරණාව. නේද? අහවලාගේ අහවලාගේ හිත හඳුනා ගන්න කලින් ඉති අජ්ජත්තං ආචිත්තේ චිත්තානුපස්සී විහෙරති. නේද? තමන්ගේ සිත පිළිබඳව චිත්තානුපස්සීව වාසය කරන්න ඕන. මූලික පියවරක් හැටියට හිත හඳුනා ගන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන. තමන්ගේ සිත හඳුනා ගන්න වැඩපිළිවෙලක්. එහෙම නැහැනේ. අද වෙලා තියෙන්නේ මේ දැන් බලන්න පින්වත්නි, සාමාන්‍යයෙන් ගෙදර ඉන්න තිරිසන් සතෙක් කරන් බලන්නකෝ. ගෙදර ඉන්න තිරිසන් සත්තු අපි හිතමු සුනකෙක්, බල්ලෙක් කියලා. ඌට තරහ යනවා. ඌට පුළුවන් මට තරහ ගියා කියලා හඳුනා ගන්න බෑනේ. ඌගේ හිතේ ඇති වෙන ආදරය, මිත්‍රත්වය. ඌට පුළුවන් මගේ හිතේ ආදරයක් උපන්නා, මිත්‍රත්වයක් උපන්නා කියලා හඳුනා ගන්න බෑනේ. ඒක හැබැයි මිනිස්සයාට කරන්න පුළුවන්. හැබැයි මිනිස්සයත් ඒක නොකරන්නේ නේද? ඒක ප්‍රශ්නයක් නේද?
ගෙදර ඉන්න අර සතායක කරන්න නෑ, මනුස්සයත් ඒක කරන්න ඇත්තම් ඒක එතන පොඩි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා පින්නාත්. ඒ නිසා අපි හොඳට අපේ සිත පිළිබඳව ප්‍රත්‍යක්ෂාවක් තියාගන්න ඕන. ද ආපසු හැරී බැලීමක් තියෙන්න ඕන නේද? ලෝකය ජයග්‍රහණය කරන්න මේ ස්කන්ධ පංචුපාදානස්කන්ධ සංඛ්‍යාත වූ ලෝකය ජයගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ ලෝකය අතික්‍රමණය කරන්න ලෝකෝත්තර තත්ත්වයට පත්වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ කායිකව යන ගමනක් නෙවෙයි මානසික ගමනක් මේක තියෙන්නේ. මනසින් යන ගමන. ඒකනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, මනසින් යන ගමන. ඒ නිසා තමන්ගේ හිත පිළිබඳ හොඳ ගවේෂණයක් පරේෂණයක් තියෙන්න ඕන. මේ හින්දා හොඳට හැඟීම් හඳුනා ගන්න ඕන. හැඟීම් හඳුනගෙන දැන් කළ යුත්තේ කුමක්ද? යහපත් හැඟීම් දියුණු කරනවා. යහපත් හැඟීම් දියුණු කරනවා. අයහපත් හැඟීම් ක්‍රියාත්මක නොකර ඉන්නවා. හොඳද? දැන් අපිට සීලය මඟ පෙන්වන්නේ මොකටද? අපිට සීලයක් තියෙනවා. දැන් මේ පින්නතුන්ට තියෙන නිත්‍ය සීලය මොකද්ද? පංචශීලය. පංචශීලය ඉක්මවා යන්න පුළුවන්ද කුසල් සිත්වලින්? යහපත් හැඟීම් වලින් කුසල් සිත්වලින් පුළුවන්ද සතු මරන්න? ප්‍රාණඝාත කරන්න බෑ. කුසල් සිත්වලින් පුළුවන්ද හොරකම් කරන්න? කාමයේ වර්ධව හැසිරෙන්න, බොරු කියන්න, සුරාව මත්තතර මද්දරේ භාවිත කරන්න බෑ. එහෙනම් ප්‍රාණඝාතයක් කියන්නේ අයහපත් හැඟීමක ක්‍රියාත්මක වීමක් නෙවෙයිද? ප්‍රාණඝාතයක් කියන්නේ හිත තුල හටගන්නා වූ අයහපත් මනෝභාවයක භාවයක් ක්‍රියාත්මක වීමක්. වියතික්‍රමණය වීමක්. ඊළඟ හොරකමක් වුණත් එහෙමයි. හොරකම කියන්නේ අයහපත් වූ හැඟීමක ක්‍රියාත්මක වීමක්. කාම මිත්‍යාචාරය, බොරුව, සුරාව මේ ඔක්කොම අයහපත් හැඟීම්වල ක්‍රියාත්මක වීම. හොඳද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ අයහපත් හැඟීම් ඇති වුණාට ඒව ක්‍රියාත්මක කරන්න එපා. අන්න එක තමයි ප්‍රධානම කාරණාව. ඉවසන්නේ ඒකව බුදුරජාණන් වහන්සේ. හොඳද? එතකොට අයහපත් හැඟීම් ක්‍රියාත්මක කරන්නේ නැහැ. අන්න ඒකට තමයි අපිට සීලෙන් හම්බ වෙන්නේ ප්‍රතිඵලය. දැන් හොරකම් කරන්න හිතෙන හොරකම් කරන්නේ නැහැ. ලෝභ සහගත චේතනාවන් මතුවෙලා එන හොරකම් කරන්න. නමුත් ඒ හැඟීම ක්‍රියාත්මක කරන්නේ නැහැ. අදින්නාදාන වේරමණි. මේ අන්සතු දේවල් තමා සතු නොවන දේවල් සොරසිතින් ගන්නෙ නැහැ. ඒකට අයහපත් හැඟීම් ක්‍රියාත්මක නොකර ඉන්න එක තමයි සීලය තුළ සිද්ධ වෙන්නේ. මේ නිසා අන්න ඒක හොඳට තියෙන්න ඕන. දැන් බලන්නකෝ මම අර ඉසෙල්ලා කිව්වා වගේ වැතු හිතන්න. ගෙදර සුරතලේ රැති කරන සතේ සුනකේක් බල්ලෙක් බලන්නකෝ. ඒ සතාට තරහ ගියොත් එහෙම අනේ මේ මිනිස්සයා මට කණ්ඩ දෙන මිනිස්සයා කියලා හපන් නැතු ඉන්නවද? උට තරහ ගියොත් මොකෝ කරන්නේ? කණ්ඩ දෙන මිනිස්සයා කියලා නෑනේ. කණ්ඩ දෙන මිනිස්සයායි මේ මගේ ස්වාමියායි කියලා නෑ හපන උට තරහ ගියකම. හරිද? මේ උට ආදරයක් ඇතුණා මොකෝ කරන්නේ? වල්ලිගේ ගහලා කකුල් දෙකේ දැවටිලා ළඟට එනවනේ නේද? එතකොට බලන්න සමහර මිනිස්සු ජීවත් වෙන උට ඒ වගේ නෙවෙයිද? තරහ ආපු ගමන් මොකද කරන්නේ? තර ආපු ගමන් පැනලා කනවා. පැනලා කනවා කියන අර බල්ලාගේ කන්නේ නැහැ. ඇඟට පයින්න කඩාපයින්නව නේද? තරාගේ ආර පස්සේ දැන් බලන්න සමහර භාර්යාවරු ඉන්න එහෙම බිරින්දෑවරු තරාගේ ගම මහත ඇඟට කණ පයින්නවා. හරි? සමහර මහත්තුරු ඉන්න තරාගේ ගම කිසි ප්‍රතික්ෂේපාවක් නැහැ. භාර්යාවගේ ඇඟට කඩම් පයින්නවා. කඩම් පයින්නා කියන්නේ බනිනවා. මේ පරුස වචන කියනවා. මේ රණ්ඩු වෙනවා. හොඳ සමහර දෙමව්පියෝ ඉන්නවා ඒ විදිහට වැඩ කරන. සමහර දරුවෝ ඉන්නවා ඒ විදිහට වැඩ කරන. එහෙම නෙවෙයිද කියලා ඇත්ත හිතලා බලන්න. හොඳ එහෙම නොවෙනා නම් හොඳයි. එහෙම වෙනා නම් අතිශයින්ම භයානකයි නරකයි. හොඳද? හැබැයි ඒක තමයි සාමාන්‍ය ජීවිතයේ ස්වභාවය. එතකොට බලන්න ගෙදර ඉන්න සුනකයාර ගෙදර ඉන්න බල්ලට තරහ ආපු ගමන් පැන ගෑවා. ගෙදර ඉන්න මිනිස්සුත් එහෙම නෝ වෙනසක් තියෙනවා. මේ අපි දෙකොල්ල අතර වෙනසක් තියෙන්න ඕනේ. ඒ සතාගේ අතර සහ අපේ අතර වෙනසක් තියෙන්නේ හැඟීම් වල. තරහක් ආපු ගමන් කඩම් පැන්න කෑවා. ආදරයක් ඇති වුණ ගමන්
හොඳට බොහොම ශෝකයකට කතා බහ කරලා කරටත් අද්දාගෙන දෙවටි දෙවටි ඉන්නවා. හොඳයි. ඉතින් අර සතාගේ ජීවිතේ අර මනුස්සයාගේ ජීවිත වෙනසක් නැහැ. හිතන්න දැන් හරකෙකුට තරහ ගියොත් මොකද කරන්නේ? පැන්න ගමන් යන්න. හරි. පැන්න ගමන් අයින උට තරහ ගිය ගමන්. ආදරයක් ඇති වුණාම ඌනත් බොහොම හීලෑව කටයුතු කරනවානේ. සමහර මිනිස්සුත් එහෙමයි. අර ගුණාට හිතන්න බෑ. ගුණාට හිතන්න බැරි හින්දා තමයි හැංගීම ඇති වුණාම උඩ පැන්න ඇන්න. කිසිම වග විභාගයක් නැහැ. සමහර මිනිස්සුත් ඒ ගොන්තාලේට තමයි ක්‍රියාත්මක වෙන්නේ. තරහ ගිය ගමන් කඩාගෙන පැන්න ඇන්න. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. මේක හොඳට තේරුම් ගන්න ඕන නේද? උගේ චර්යාව අර ගොන් චර්යාව තමයි සමහර මිනිස්සුන්ට තියෙන්නේ. වෙනසක් තියෙන්න බෑ. උගේ අපේ වෙනසක් තියෙන්න ඕන. ගෙදර ජීවත් වෙන ඒ අර සුනකාදී සත්තුන්ගේ සහ අපේ වෙනසක් තියෙන්න ඕන. දැන් ගෙදර ඉන්න පූසට උනත් තරහ ගියොත් මොකද කරන්නේ? ආය මේ කණ්ඩ දෙන මනුස්සයයි කියලා බලන්නේ. පැන්න ගෑව නැත්නම් ගැහුවා අතින් පහුරු වදින්නම. හොඳද? ඌට ආදරයක් ඇති වුණා මොකද කරන්නේ? කෑ ගහලා කකුල් දෙකේ පැටලිලා එලෙව්වචන්නේ. හොඳද? සමහර එතකොට බලන්න අර තිරිසන් සත්තු කිසිම වගවිභාගයක් නැතුව හැඟීම් ක්‍රියාත්මක කරන්න වගේ මිනිස්යත් එහෙම නම් වෙනසක් නැහැනේ. ඒ සත්තු අතර සහ අප අතර එහෙනම් හොඳ මේ හික්මීමක් ස්වයං පාලනයක් අපිට තියෙන්න ඕනේ. අපේ හිත තුළ ඇතිවෙනා වූ හැඟීම් තේරුම් ගන්නවා. හැඟීම් තේරුම් අරගෙන මොකද කරන්නේ? අයහපත් හැඟීම් ක්‍රියාත්මක නොකර ඉන්නවා. අයහපත් හැඟීම් තේරුම් අරගෙන ක්‍රියාත්මක කරන්නට නොහැකිව සිටින්නේ කවුද? අර වගේ සත්තු කොට්ටාස. අපිට ඒක කරන්න පුළුවන්. අපිට උසස් වූ මනසක්, දියුණු වුණ මනසක්, සංසාරේ පුරුදු කරපු මනසක් තියෙනවා. අපි මේ ඉපදිලා ඉන්නේ පිනක විපාකයක්, කුසලයක විපාකයක් හැටියට. අන්න ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන, හොඳට හඳුනා ගන්න ඕන, හඳුනගෙන අයහපත් හැඟීම් තරහ ගිය වෙලාවට කිසිම වෙලාවකට පින්නවත් නේ ඒ හැඟීම් ක්‍රියාත්මක කරන්න නරකයි. ලෝභ දේශ මොහ ඊරිසියා වෛර මද මාන ආදී කුහක කම්මාදී හැඟීම් හටගත්තට පස්සේ මේවා ක්‍රියාත්මක කරන්න හොඳ නැහැ. ක්‍රියාත්මක නොකර නතර කර ගන්න ඕන. හොඳ. මේ හිතුවර හට ගන්නවා. බණින් දිහිතනවා නෑ මම බණින්නේ නෑ. එහෙමයි. දැන් දැන් අර සල්ලේකාදී සූත්‍රවල දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේ. අනිත් අය බැන පුතෙන් මම බණින්නේ නෑ. අන්න එහෙමනේ කිව්වේ බුදුරජාණන් වහන්සේ නේද? දේශනා කළේ. අනිත් අය බොරු කියපුවා වී මම කියන්නේ නෑ. අනිත් අය කේලාම් කියපුවා වී මම කියන්නේ නෑ. අනිත් අය පරුස වචන කියපුවා වී මම කියන්නේ. අනිත් අය මේ හිස් වචන කියපුවා වී මම කියන්නේ. අන්න එහෙමයි සංවර වෙන්න ඕන. හොඳද? බැන්නොත් බනිනවා, ගැහුවොත් ගහනවා කියලා ඉන්නේ නෑ බුද්ධ ශ්‍රාවකය. බුද්ධ ශ්‍රාවකය දියුණු වුණ මනසකින් කටයුතු කරන කෙනෙක් පින්නවත්. මට එකක් කියලා බැන්නොත් දෙකක් කියලා බනින්න පුළුවන් කියලා එහෙම බුද්ධ ශ්‍රාවකයා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි අද සමාජයේ බහුතරයක් දෙනා මොකද කරන්නේ? මට බැන්නොත් මාත් බයින්. මට ගැහුවොත් මාත් ගන්නවා. ඒකනේ කියන්නේ. මිනිස්සු කියන හා බැන්නොත් මම බලා ගන්නම්කෝ. අන්න එහෙම තමයි ක්‍රියාත්මක වෙන්නේ. නේද? හා ගැහුවොත් මම බලා ගන්නම්කෝ. ඒ විදිහට. කියන්නේ බැන්නොත් බනින මානසික தত্ত্বය, ගැහුවොත් ගන්න මානසික தত্ত্বය. ඒකත් පින්වත්නි ඒකත් මිනිස්සයාට වටින්නේ නැහැ. හොඳද? ඒකත් මිනිස්සයාට එච්චර වටින එකක් නෙවෙයි. දැන් බලන්න පින්වත්නි සාමාන්‍යයෙන් පාරේ යනකොට ඔයතු දැකලා තියෙන සුනකයන්ගේ ජීවිත එකෙක් හපන්න යනකොට අනිකා මොකද කරන්නේ? එකෙක් හපන්න යනකොට අනිත් එකා මොකද කරන්නේ? ඌත් දත් විලිස්සගෙන හපන්න එනවා. එතකොට හැපුවොත් හපනවා කියන න්‍යාය කාගේ න්‍යායද? ඒ තමයි ඒ වචනේම භාවිතා කරන්නේ හොඳ නැති නිසා. හොඳද? හැපුවොත් හපනවා කියන එක මිනිහට වටින්නේ නැහැ. හැපුවොත් හපනවා කියන න්‍යායය තියෙන මේ සත්තු අතර. ඔයත් දැකලා තියෙනවා මේ හරක්, ගොන්නු එකෙක් අනින්නනට අනිකා මොකද කරන්නේ? ඌත් කකුල් පහුරු ගාලා පිඹගෙන යනවා නින්ද. හොඳද? එහෙම හරියන්නේ නැහැ. මිනිස්සුව හැටියට අපිට ඒ භාවිතේ ඒ චර්යාව අපිට ගැලපෙන්නේ නැහැ. එතකොට ගැහුවොත් ගහනවා, බැන්නොත් බනිනවා කියන න්‍යාය අපිට ගැලපෙන්නේ නැහැ නේද? ඒක තේන අර තිරසන් සත්ත්ව අතර. උන් හැපුවොත් හපනවා,
ඇන්නුත් අනින අන්නේ තත්ත්වය තුළ තමයි ඉන්නේ සත්තු. ඒ වගේ මානසික තත්ත්වයක් තියෙන්නේ ඒ සත්තුන්ට. හොඳද? ඊළඟට පලිගැනී නේ, ඒවත් තියෙන්නේ සත්තුන්ට. සත් දැන් බලන්නකෝ, බල්ලෝගේ සත්තු ගැහුවොත් මොකද කරන්නේ? ඌ මතක තියාගෙන කොයි වෙලාවරි ගියොත් මොකද කරන්නේ? හපනවා. පලිගන්නේ කවුද එහෙනම්? මනුස්සයාට ඒක වටිනවද? ඈ දැන් බලන්න, ඌ පාර යනකොට හරි බල්ලෙකුට සැර කරලා ගලකින් ගැහුවෝ. ඕක මතක තියන් ඉඳලා කොයි වෙලාවරි හපනවා. එහෙනම් අපි දන්නවා, දැනගෙන අපි මොකද කරන්නේ? බල්ලෙකුට ගැහුවොත් සාමාන්‍යයෙන් ආයේ ඒ පැත්තට යන්නේ නැහැ. ඈ අපි දන්නවා ගියොත් වැඩේ හරියනවා, හපනව තමයි කියලා. ඒක තමයි සතාගේ ස්වභාවය, පලි ගැනීම. හොඳද? එහෙනම් හිතේ තියාගෙන ඉඳලා පලි ගන්න එක මනුස්සයාට හරිනවද? නෑ. හිතේ තියාගෙන ඉඳලා අර කියනනේ කොකාට මොකද්ද කියනනේ කතාවක, එහෙම පලි ගැනීමේ අදහස හිතේ තියාගෙන ඉන්නම් කොයි වෙලාවෙ හරි අල්ලන්නම්කෝ කියලා හිතාගෙන ඉන්නවනම් ඒ කාගේ ස්වභාවයද? ඒක මනුස්සයාගේ ස්වභාවය නන් නෙවෙයි. ඒක මිනිහට ගැලපෙන්නේ, ඒක අපිට ගැලපෙ උසස් වූ මනසක් තියෙන අපිට ගැලපෙන එක නෙවෙයි පින්නන්නේ. කොයි වෙලාවක හරි අල්ලගන්නම්කෝ වැඩේ කියලා අවස්ථාව එනකන් එනවනම් පලිගන්න. ඒක අර බල්ලත් බලාගෙන ඉන්නේ ආපු දෙන්කෝ එනකන් තමයි ඉන්නේ, ආපු ගමන් හැපුවා. ඒක එයාගේ න්‍යාය, ඒක අපිට ගැලපෙන්නේ නෑ පින්නන්නේ. අන්න ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අපේ හිත තුළ ඇති වෙනා වූ හැඟීම් අපි එහෙම උදාහරින්නේ නෑ, අපි එහෙම ක්‍රියාත්මක කරන්නේ නෑ. අපේ එයාලා අතර ලොකු වෙනසක් තියෙන්න ඕන. අපි හොඳට කල්පනා කරලා, ඒකනේ පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා රාහුල කායේන කම්මං කාතබ්බා, දෙපාරක් වදාලා පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා රාහුල, ප්‍රත්‍යවේක්ෂාකොට ප්‍රත්‍යවේක්ෂාකොට රාහුල කාය කර්ම කරන්ද, එහෙමනේ දේශනා කළේ. පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා රාහුල වාචාය කම්මං කාතබ්බා, පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා රාහුල මනසාය කම්මං කාතබ්බා, එහෙම දේශනා කළේ. රාහුල ක්‍රියාවක් කරද්දී, වචනයක් කියද්දී, යමක් හිතද්දී ප්‍රත්‍යක්ෂා කරලා ප්‍රත්‍යක්ෂා කරලා හොඳට හිතලා බලලා ඒ දේ කරන්න, ඒ දේ කියන්න, ඒ දේ හිතන්න. අන්න එහෙමයි බුදුරජාණන් වහන්සේගේ උපදේශ. ඒක අපිට කරන්න පුළුවන්. හැබැයි අරයලාට කරන්න බෑ. එයාලට එච්චර උසස් මානසික තත්ත්වයක් නෑ. අපිට තියෙනවා එහෙම හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්, යහපත අයහපත තෝරගන්න පුළුවන්, කළ යුත්තම මොකද්ද නොකළ යුත්තම මොකක්ද, හිතන්න ඕන කොහොමද නොහිතන්න ඕන කොහොමද, මේ කියන්න ඕන මොකද්ද නොකියන්න ඕන මොකද්ද, අපිට පුළුවන් එක තෝරලා බේරලා ගන්න. හොඳ, තෝරලා බේරලා ගන්න පුළුවන්. මේ අරයලාට එහෙම උසස් වූ මනසක් නැහැ. ඒ නිසා තමයි ඇත්ත ඒ විදිහට ක්‍රියාත්මක මේ හපන්න දුන්න හැපුව ආයි තැනක් නොතනක් නැහැ. සමහර වෙලාවට පේන්නද බණ කියන්න ගියාම මේ සමහර සුනකාදි සත්තු අය මේ මෙතන බණ කියනවා, මෙතන මේ පිරිසක් බොහොම සාන්තව බණ අහනවා, මෙතන හපා ගන්න හොඳ නෑ, කෑ ගහන්න හොඳ නෑ, එහෙම අදහසක් ඒ සත්තුන්නේ නේ. මේ අවස්ථාව හම්බ වුණාද පොර කනවා, කෑ ගහනවා. හරි. හැබැයි සමහර ඇත්තොත් එහෙම තමයි. සමහර මිනිස්සුත් එහෙමනේ, තැනක් නොතැනක් නෑ නේද? තැනක් නොතැනක් නේද? රණ්ඩු වෙන මිනිස්සු නැද්ද? බැන ගන්න මිනිස්සු නැද්ද? එතකොට බලන්න සමහර ඇත්තෝ ඉන්න පන්සල් වල හඬ වෙන. හාමුදුරුවෝ ආසනෙදී දායක සභාවල් තියෙන හැම සමහර දායක සභාව. හොඳද? සමහර ඇත්තෝ සිල් ගන්න ඇවිල්ලා බණ මඩුවේ රණ්ඩු වෙන. ඉඳ ගන්න තැනට. නේද? පන්සල් වල සමහර ඇත්තෝ ඉන්නවනේ ලියාගෙන. නේද? බණ මඩුව ලියාගෙන. බණ මඩුවේ කණු ලියාගත් ඇත්තෝ ඉන්නවා. නේද? අහවල් කනුව මගේ, අහවල් කනුව මගේ, අහවල් කනුව මගේ, බිත්ති අහවල් තැන මගේ කිය. එහෙම ඉන්නවා. ඉතින් වෙන කවුරු රැවිල ඉඳගත්තු ප්‍රශ්න. හපා කනවා. තමන්ගේ ඒරියායකට එන්න දෙන්නේ නැහැ. බණ මඩේ වුණත් තමන්ගේ තැනට එන්න දෙන්නේ නැහැ. නේද? තමන්ගේ පැත්තට ආවොත් හපා කන්නේ කවුද? මිනිස්සුනේ නේ. නේ. ඔයතු දැකලා තියෙනවනේ පාරවල් වල එහෙම යද්දී. බුරාගෙන යන්නේ තමන්ගේ පැත්තට එනවා නම් නන්නාඳුනන පුද්ගලයා බුරාගෙන එනවා, අනිත් පැත්තට එළවනවා. එන්න දෙන්නේ නැහැ තමන්ගේ පැත්තට. හොඳ. සමහරවිට ඉන්නදී සිල් ගන්න ගියත්, සිල් සමාදන් වෙන්න ගියත් අර තමන් ඉඳ ගන්න තැන ඉඳගත්තුත් ප්‍රශ්නයක් තියෙනවා එතන. මොන හොඳ නැහැ ඒට. බැලලා මේ නමුල්ලා කෙලින්ම යුද්ධ ප්‍රකාශ කරනවා. හපන්න යනවා.
හපන්ඩ යන්නෙත් පුරාගෙන යන්නේ නේද. එනිසා මේක අපි තේරුම් ගන්නුන මේක අපි වටහා ගන්න හොඳට දර තේරුම් ගන්නුන. එතකොට තැන නොතැන බලන්නේ නැතුව හැඟීම් ප්‍රකාශ කරන්නේ, හැඟීම් ක්‍රියාත්ම කරවන්නේ අර සත්ව විශේෂ පින්වත්. ඒ වගේ සත්තු. ඒක මිනිස්සයාට වටින්නේ නැහැ. හැබැයි ඉතින් එහෙම ක්‍රියාත්මක වෙන බස් එකේද, පන්සලේද, පාසලේද එහෙම නැහැ. නගරයේද, මල ගෙදරද, මගුල් ගෙදරද එහෙම බලන්නේ නැති මිනිස්සු ඉන්නවා. එහෙම බලන්නේ නැතුව මේ හපා ගන්න, මරා ගන්න, බැන ගන්න මිනිස්සු. ඉතින් තේරුම් ගන්න ඕන නොදියුණු මනසක්. දියුණු කරලා නැහැ. හොඳට දියුණු කරන්න පුළුවන් මනසක් තියාගෙන මණිකක් උපදාන උපදාන්නනේ ලස්සන වෙන්නේ. මණිකක් පොළවෙන් ගත්ත ගමන් ලස්සනයි, ඊට වැඩිය ලස්සනයි උපදාපුවාම. අන්න ඒ වගේ තමයි ධර්මය අපිට උපකාර වෙන්නේ, මේ මනස ලස්සන කරන්න උපදාන්න. ධර්මයෙන් උපදාපු මනසක් වෙන්න ඕන අපේ මනස. ධර්මයෙන් උපදාපු සිතක් වෙන්න ඕන අපේ සිත පින්වත්. ඒ නිසා තැන නොතැන බලන්නේ නැතුව හැඟීම් ප්‍රකාශ කිරීම මිනිස්යාගේ වැඩක් නෙවෙයි, ඒක තිරිසන් සත්තුන්ගේ ස්වභාවය පින්වත්. ඒක ඔබට හොඳට තේරුම් ගන්න, හොඳට වටහා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා සීලය තුළින් භාග්‍යතුන් වහන්සේ අපිට වදාළේ, අපිට දේශනා කළේ කුමක්ද? මේ අයහපත් වූ හැඟීම් ක්‍රියාත්මක නොකර සිටීම. අයහපත් හැඟීම් ක්‍රියාත්මක කරන්නේ මේ ද්වේෂය ඇති වෙන නමුත් ප්‍රාණඝාත කරන්නේ නැහැ. එහෙම හොරකම් කරන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. සුරාව මත්වතුන මද්දරේ භාවිත කරන්නේ නැහැ. ඒ විදිහට සංවර වෙනවා. විරවිතව්‍ය ධර්ම වලින් මේ වැළකෙනවා. දැන් නොකළ යුතු දේවල් වලින් වැළකෙනවා පින්නත්. එතකොට අන්නේ ඒ සීලයෙන් කරන්නේ අර හැඟීම් වැරදි අයහපත් හැඟීම් ක්‍රියාත්මක කරන්නේ නැතුව සංවර වෙන එක. දැන් මේ පින්නතුන් දැකලා ඇති මේ සමාජයේ ජීවත් වෙනකොට හොඳට සීලවන්තව හිටපු මිනිස්සු කාලයක් යනකොට මොකෝ වෙන්නේ? හොඳට සීලවන්ත හිටපු මිනිස්සු කාලයක් යනකොට දුස්සීලිය වෙනවා. ප්‍රාණඝාත කරපු නැති අය ප්‍රාණඝාත කරනවා. හොරකම් කරපු නැති අය හොරකම් කරනවා. කාමයේ වර්ධව හැසිරුන්නේ නැති අය කාමයේ වර්ධව හැසිරෙනවා. බොරු කියපු නැති අය බොරු කියනවා. සුරාව මත්වතුන මද්ද්‍රව්‍ය භාවිත නොකරපු අය සුරාව මද්ද්‍රව්‍ය මත්වතුන භාවිත කරන. ඇයි? ඒකට හේතුව තමයි නොකල යුත්ත නොකර ඉන්නවා වගේම කල යුත්ත කරන්න ඕන පින්නවා. නොකල යුත්ත නොකර ඉන්නවා වගේම කල යුත්ත කරන්න ඕන හොඳට. ප්‍රාණඝාත නොකල යුතුයි. මොකද්ද කරන්න ඕන? කරන්න ඕන පින්නවත්නි සිත තුළ කුසලය දියුණු කරගන්න ඕන. මොකද්ද කුසලය? මිත්‍රත්වය. මෙත්තානුස්සති භාවනාව වඩමින් මිත්‍රත්වය හොඳට දියුණු කරන්න ඕන. මෙත්තානුස්සති භාවනාව තුළ. එතකොට ප්‍රාණඝාත නොකර සිටීමම කුසලයක් ඇත්ත වශයෙන්. හැබැයි ඒක අපිට පාලනය කරගන්න පුළුවන්කමක් තියෙන්නේ හොඳට මිත්‍රත්වය දියුණු කරොත්. එතකොට ප්‍රාණඝාත කරන්න එපයි කියලා බුදුරජාණන් වහන්සේ මිත්‍රත්වයේ දියුණු කරගන්න කියලා දේශනා කළා. ඊළඟට හොරකම් කරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැතුව ඉන්නා වගේ මොකද කරන්න ඕන? ලෝභය මැඩලන විදිහට පරිත්‍යාගය, දානය කියන එක හොඳට පුරුදු කරගන්න ඕන. දානය හොඳට පුරුදු කරන්න ඕන. ලෝභය මැඩලන්න අපි දක්ෂ වෙන්න ඕන, පුරුදු කරන්න ඕන. ඊළඟට කාම මිත්‍යාචාරයෙන් වළකිනවා වගේම කාමයන්ගේ ආදීනව දකිමින් නෙක්ඛම්මේ පුරුදු කරන්න ඕන හොඳට. ඊළඟට බොරු කියන්නේ වගේම සත්‍යවාදී වචන කතා කරන්න ඕන. ඊළඟට සුරාව මත්වතුන මද්දරේ භාවිත කරන්නේ වගේම සති සම්පජඤ්ඤය පුරුදු කරන්න ඕන. දැන් සමහර අයත් කියනවනේ මම සත්තු මරන්නෙත් නැහැ, හොරකම් කරන්නෙත් නැහැ, මම පන්සිල් දෙක රැක ගන්නවා, මට ඒ ඇති අය පොයට මං සිල් ගන්න ඕනේ, භාවනා කරන්න ඕනේ, මට මේ හොඳටම ඇති කියලා. ඒ ඉතින් දන්න හරිය තමයි. නේද? ඒ දන්න ටිකනේ. නොදන්න ටිකේ තියෙනව මොනවාද? පන්සිල් රැක්කටම මදි, තව කරන්න දේකුත් තියෙනවා. දැන් හේන සුද්ධ කරාට වැඩක් නැහැ නේ. වපුරන්න එපේ. ගෙපල හැදුවට වැඩක් නැහැ නේ, ගේ හදන්න ඕනේ නේ. අන්න ඒ වගේ කුඹර හැදුවට වැඩක් නැහැ, වපුරන්න ඕනේ. අන්න ඒ වගේ තමයි නොකල යුත්ත නොකර ඉන්නවා වගේම කල යුතු දේ කරන්න ඕන. මොකද්ද කල යුතු දේ? අර කුසලයේ දියුණු කරගන්න ඕන. එහෙම නැති වෙනකොට තමයි පින්වත්නි කෙලෙස් ඒකේ සීමාවක් තියෙනවා. මේ හිත තුළ දරන්න පුළුවන්, ඉවසන්න පුළුවන් සීමාවක් තියෙනවා ඕනම දෙයක්. ඒක දැන් ඔයත් කියනවා නේද?
නේද? ඕනෙම දෙයක් දරන්න ඉවසන්න සීමාවක් දෙනවා. මගේ ඉවසීමේ සීමාව දැන් පැනගෙන ඉන්නේ. සිල් ගන්නවාය කියලා, භාවනා කරනවාය කියලා මෙහෙම ඉවසන්න පුළුවන්. ඒකට ලස්සනට අපේ අත දාගන්න අර තියෙන ජාතක කතා, පෙනේ පුප්පන්න ඕන කියලා. පෙනේ පුප්පන න්‍යායෙන් දෂ්ටත් කරනවා. හඳ නැත්නම් දරමිටියට දේර බැනගෙන එනවායි කියලා. මේ පෙනේ පුප්පනවයි කියලා කරන්නම ගන්ද දෂ්ට කරන එක. හඳ ඒක ගන්නවා මේ තමන්ගේ වාසියට, නේද? ඒ දේශනාව තමන්ගේ වාසියට අරගෙන, කල්පනාක වාසියට අරගෙන තමන්ගේ වැරදි වහගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන නයාවුණත් පෙනේ පුප්පන්ට ඕන කියලා. ඒ හින්දා පෙනේ පුප්පල විතර නතර කරන්නේ, අවසානයේ දෂ්ටත් කරන. හඳද? ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ, වටහා ගන්නට ඕනේ පින්වත්නි, එදිනදා මේ සමාජය තුල ජීවත් වෙනකොට මේ කලයුතු දේ කරන්න. හඳද? මේ නැත්තම් ඉවසීමේ සීමාවක් තියෙනවා. ඉවසීමේ සීමාවක් එක එකනට ඒ සාපේක්ෂයි. කෙනෙකුට උපරිමයක් ඉවසන්න පුළුවන්, කෙනෙකුට එක නපුරු වචනයක් ඉවසන්න පුළුවන්, කෙනෙකුට දෙකක් ඉවසන්න පුළුවන්, කෙනෙකුට තුනක් ඉවසන්න පුළුවන්. ඒකනේ කියන්නේ. එක පාරක් ඉවසුවා, දෙපාරක් ඉවසුවා, තුන් පාරක් ඉවසුවා, ඉවසන්න ඉවසන්න එනවා ඔළුවට අත හොදන්න කියලා. නේද? කට්ටිය පටන් ගන්න රණ්ඩු වෙන්නේ එහෙම. නේද? ඉවසීමේ සීමාවක් තියෙනවා. මිනිස්සු කියනවා මේ මගේ ඉවසීම නිවටකමක් කියලා හිතාගෙන ඉන්නා මේ මිනිස්සු කියලා තමයි රණ්ඩු වෙන්නේ. නේද? ඒ නිසා අන්නේ ඉවසීමේ සීමාව පිට ඈතට දාගන්න පුළුවන්කමක් තියෙනවා කුසලයේ දියුණු කරනවා. කුසලයේ දියුණු කරන්නේ නැති කෙනාගේ ඉවසීම ඉතාම ආසන්නයි. කුසලයේ දියුණු කරගන්න කෙනාගේ මේ කියන්නේ කුසලයේ දියුණු කරන්නේ නැති කෙනාගේ ඉවසීම ඉතාම ළඟ තියෙන්නේ. කුසලයේ දියුණු කරගෙන කෙනාගේ සීමාව බොහෝ ඈත තියෙන පින්නා. එහෙනම් කුසලයේ කියනක හොඳට දියුණු කරගන්න, හොඳට වර්ධනය කරගන්න ඕන සිත් තුළ. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි හොඳට මේ වැරදි දේවල් කරන්නේ නැතුව, ඒ කියන්නේ අයහපත් හැඟීම් තේරුම් අරගෙන ඒවා ක්‍රියාත්මක වෙන්න නොදී හොඳට හිත පාලනය කරගෙන, හොඳට කුසල හැඟීම් සන්තානගතව දියුණු කරගෙන මේ කුසල ප්‍රතිපදාව වඩාගෙන වඩාගෙන ගියොත් අවසාන මොකද වෙන්නේ? ලෝභයක්, ද්වේෂයක්, මෝහයක්, ඊර්ෂ්‍යාවක්, වෛරයක්, මාන්නයක්, කුහකකමක් ඇති නොවන තත්ත්වයට හිත සකස් කරගන්න, පත් කරගන්න පුළුවන් පින්නා. එන්න එහෙම දේශනාවක් තමයි බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළ තියෙන්නේ. එහෙම ඉගැන්වීමක් තමයි බුද්ධ දේශනාව තුළ තියෙන්නේ පින්නා. දැන් බලන්න, දැන් පින්නතුන් අහලා තියෙනවා දැන් අර සංයෝජන ධර්ම ප්‍රහාණය වෙන ක්‍රමය. සෝතාපන්නාරයන් වහන්සේට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ප්‍රහීන වෙනවා. යලි නූපදීන් වශයෙන් අය හිතලවත් ඇති කරගන්න බෑ. සක්කාය දිට්ඨියක්, විචිකිච්ඡාවක්, සීලබ්බත පරාමාසයක් හිතලවත් ඇති කරගන්න බෑ. ඒ தത്വයටම ඒ කෙලෙස් ප්‍රහීනයි. ඒකනේ අර මේ විචිකිච්ඡාව ප්‍රහාණය වුණ වෙලාවේ, සෝතාපන්න භාවයට පත්වෙච්ච වෙලාවේ මාර්ය ආවේ පරීක්ෂා කරලා බලන්න, නේද? මේ පරීක්ෂා කරලා බලලා ඒ තථාගතයන් වහන්සේ පිළිබඳව හෝ ධර්මයේ පිළිබඳව හෝ මහා සංඝරත්නයේ පිළිබඳව හෝ එහෙම විචිකිච්ඡාවක් සැකයක් උපද්දවන්න පුළුවන්කමක් ලැබුණේ නැහැනේ මාර්යාට. ඒ නිසා තේරුම් ගන්නට ඕනේ ඊළඟට කාමරාග පටික සංයෝජන ධර්මවල ශක්තිය ගණීභාවයේ තුනී වෙනවා. ඊළඟට නැති වෙලා යනවා කාමරාග පටික අනාගාමී වෙනකොට. දැන් අනාගාමීන් වහන්සේගේ හිත තුල මේ චිත්ත પરම්පරාව තුල චිත්ත නිරෝධයටපත් වෙනකම්ම, අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානකම්ම, ඒ උතුමන් වහන්සේගේ චිත්ත પરම්පරාව තුල පටික සම්ප්‍රයුක්ත සිත් උපදින්නේ නැහැ. හරිද? උඩ බලන්න. උන්වහන්සේටයි ද්වේෂයක්, තරහක් හිතලවත් ඇති කරගන්න බෑ. දැන් අපි මොකද කරන්නේ? අපි හිතලා ද්වේෂය නැති කරගන්නවා. උන්වහන්සේට හිතලවත් ද්වේෂය ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ ඇයි එහෙම වෙන්නේ? ඒ තරම්ම පින්වත්නි මේ ලෝකයේ තියෙන ඇත්ත දැකලා, මේ ලෝකයේ ඇත්ත දැකලා මේ ලෝකයේ ගැටෙන්න දෙයක් නැති බව වැටහිලා, මේ ලෝකයේ ගැටෙන්න දෙයක් නැති බව තේරිලා, හරියටම දැක්ක තැන, හරියටම තේරුම් ගත්ත තැන සිත මේ ලෝකයට ගැටෙන්නේ නැහැ පින්නත්. ඒ දැන් පළවෙනි වතාව, දෙවෙනි වතාව, තුන්වෙනි වතාවටත් ආර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ වෙනකොට තමයි කාමරාග පටික යලිනූපදීන් වශයෙන් නිරුද්ධ වෙන්නේ. එතකොට ඒ නිරුද්ධ වන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකීම තුළ, ඒ හේතු කරගෙන. ඒ නිසා
අපි තේරුම් ගන්නට ඕනේ බුදු පියාණන් වහන්සේ වදාළ දේශනා කළේ අපේ හිත ඒ තත්ත්වයට පත් කරගන්න පුළුවන්. දැන් අපි කියනවනේ ප්‍රාණඝාත කරන්න එපා, හොරකම් කරන්න එපා. පින්වත්නි, ප්‍රාණඝාතයක් නොකරන තත්ත්වයට හිතක් සකස් කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද නේද? දැන් හැම වෙලාවකම සමාජයේ දැන් බලන්න දරුවන්ට ගොඩාක් වෙලාවට කියන්නේ පාඩම් කරන්න, පාඩම් කරන්න, පාඩම් කරන්න කියලා. එහෙමනේ කිය නේද? නමුත් ගුරුවරුන්ට පුළුවන් නම්, දෙමාපියන්ට පුළුවන් නම් පාඩම් කරන තත්වයට ඒ ළමයාගේ හිත හදන්න ඒකන කරන්න ඕන නේද? පාඩම් කරන තත්වෙට හිත හදන්න පුළුවන් නම්, හිත ශක්තිමත් කරන්න පුළුවන් නම්, පාඩම් කරන්න හිතෙන විදිහේ හිතක් නිර්මාණය කරලා දෙන්න පුළුවන් නම් ඒ ළමයාට කොච්චර වටිනවද? එහෙම නේද? ඔක්කොමලා කතා කරන්නේ පාඩම් කරන්න පුතේ, පාඩම් කරන්න පුතේ කියලා. නමුත් ඒ ළමයාගේ හිත පාඩම් කරන්න සකස් වෙන විදිහට හදන්න බොහෝ දෙනෙකුට උවමනාවක් නැහැ. එහෙම දෙයක් කළ යුතුයි කියලා ගොඩක් ඇත්තෝ දන්නේ නැහැ. හොඳද? ඒ නිසා අපි අපේ පැත්තෙන් කල්පනා කරලා බැලුවොත් ප්‍රාණඝාතයක් නොකරන තත්ත්වයට අපේ හිත අපිට හදාගන්න පුළුවන් නම්, හොරකමක් නොකරන තත්ත්වයට අපේ හිත අපිට හදාගන්න පුළුවන් නම් කොච්චර වටිනවද නේද? දැන් කාමයේ වරදවා හැසිරෙන්න හිතෙන්නේ නැති තත්ත්වයට අපේ හිත හදාගන්න පුළුවන් නම් කොච්චර වටිනවද? හොරගම් කරන්න හිතෙන්නේ නැති තත්ත්වෙනේ මේ, බොරු කියන්න හිතෙන්නේ නැති තත්ත්වයට, සුරාව මත්තුතුරු මද්දරය භාවිත කරන්න හිතෙන්නේ නැති තත්ත්වයට හිත හදාගන්න පුළුවන් නම්, අන්න එහෙම හිත හදපු ටිකක් පාලකයෝ වුණොත් රටේ කොහොමද ඉන්නේ? හරි වටිනානේ. ප්‍රාණඝාත කරන්න හිතෙන්නේ නැති මිනිස්සු, හොරගම් කරන්න හිතෙන්නේ නැති මිනිස්සු, කාමයේ වරදවා හැසිරෙන්න හිතෙන්නේ නැති මිනිස්සු, බොරු කියන්න හිතෙන්නේ නැති මිනිස්සු, ඊළඟට සුරාව පානය කරන්න හිතෙන්නේ නැති මිනිස්සු ටික, රටක් පාලනය කළොත් රට වැසියාත් එහෙම වුණොත් කොහොමද? අන්න ඒ නිසා අපි තේරුම් ගන්න ඕන එහෙම හිත හදන්න පුළුවන් ක්‍රමයක් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා, අපිට පෙන්වලා දීලා තියෙනවා. අපිට තියෙන මේ උතුම් වූ මඟ වඩාගෙන ගිහිල්ලා නේද, මේ බුදු මඟ වඩාගෙන ගිහිල්ලා ඒ தത്വයට අපේ හිත සකස් කරගන්න එක, පත් කරගන්න එක අපි කරන්න ඕන. මේනින්ද තමන්ගේ හිත පිළිබඳ හොඳ අවධානයකින් ඉන්න, හොඳ අවධානයකින් ඉඳලා තමන්ගේ හිත හඳුනා ගන්න, කුසල හැඟීම් වඩන්න, අකුසල හැඟීම් දුරු වෙන විදිහට, කුසලයේ වඩාගෙන යනකොට අකුසලයේ දුරු වෙලා යනවා. ඊළඟට පින්වත්නි, අකුසල සහගත හැඟීම් ක්‍රියාත්මක කරන්නේ නැතුව සීල සංවරයෙන් යුක්ත පිරිසක් වෙන්න ඕන. ඉතින් අදට නියමිත කාල වේලාව ඉක්ුත්තු කියා මේ පින්වත් පිරිස විශාල අධිෂ්ඨානයක් ඇති කරගන්න මේ උතුම් වූ මේ ප්‍රතිපදාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ කුසල ප්‍රතිපදාව, මේ පුණ්‍ය ප්‍රතිපදාව දියුණු කරගෙන මේ ඝෝර කටුක සංසාර සාගරයෙන් නිදහස් වෙනවා කියන අධිෂ්ඨානය ඇති කරගන්න එක හොඳයි. ඒ සඳහා මේ හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණමය, ධර්ම දානමය කුසලය උපකාරක ධර්මයක් වේවා, පාරමී කුසලයක් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිත් කරනවා. පින්තුනි, අද මේ ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයේගෙන කටයුතු කරන්නේ අතුරුගිරියේ පදිංචි නිමල් ජයවර්ධන මහත්මයා සහ තමරා පුෂ්පකුමාරී තලගද මහත්මිය. මේ පින්තුන් බලාපොරොත්තු වෙනවා ආර්.පී. ජයවර්ධන ගුරු පියාණන්ට, KON ජයවර්ධන ගුරු මෑණියන්ට, සෝමපාල තලගල පියාණන්ට, චන්ද්‍රාවති අතපත්තු මෑණියන්ට, ඒ අපවත් වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අපවත් වදාළ සියලූම ස්වාමීන් වහන්සේලාට පින්වන මෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙන පෝරේ විහාරාධීපති රුක්මලේ ධම්ම කිත්ති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට, දිඹුලාගල අරණ්‍ය සේනාසනාධීපති මිල්ලානේ සිරියාලංකාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. නිමල් ජයවර්ධන සහ තමරා පුෂ්පකුමාරී කියන ඒ පින්නතුන්ටත්, නිරෝෂන් ජයවර්ධන, නිශානී භාග්‍ය ඇතුළු පින්කමට සහභාගී වූ සියලුම දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. සියලුම දෙනාට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි කියන පුණ්‍ය ප්‍රාර්ථනාවත් සිද්ධී දරාගෙන ඉන්න බව සටහන් කරලා තියෙනවා. ඉතින් අපි ආශිර්වාද පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන අද දවසේ මේ ලෝව දිනන බුදුමග ධර්ම දේශනා මාලාවේ
ධර්ම දේශනාවක දායකත්වයේ ධර්මින් කටයුතු කරලා ධර්මශ්‍රවණය කිරීමෙන් ධර්මදානමය පින්කම සිදු කිරීමෙන් රැස් කරගත්ත මේ උදාරතුරු පින පිනතුන් නමින් අභාවයට පත්වන යම්තාක් ඥාතීන් මේ නම් සඳහන් කළ ඥාතීන් ඇතුළු කොට යම්තාක් ඥාතීන් පින් බලාපොරොත්තු වෙනම නම් ඒ හැම දෙනාම මේ පින් දැක බලා අනුමෝදන් වේවා සංසාර ජීවිතය සුවපත් කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවනින් සැනසේවා කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේ දේශනාවේ හිදායකත්වයේ ගැන කටයුතු කරන නිමල් ජයවර්ධන මහත්මයාට, තමරා පුෂ්ප කුමාරී තරගල මහත්මියට ඒ ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන පූජනීය නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඇතුළු ස්වාමින් වහන්සේලාට, අද දවසේ මේ ධර්ම දේශනාවේ හිදායකත්වයේ ගැන කටයුතු කරන පින්නතුන්ගේ පවුල්වල සුජීවත්ව වාසය කරන හැම දිනාටම, ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝවාසී හැම දිනාටම මේ උදාරතුරු කුසලය උතුම් වූ ධර්මාවබෝධයේ පිණිස, නිර්වාණාවබෝධයේ පිණිස උපකාරක ධර්මයක් වේවා, පාරමී කුසලයක් වේවා, පිහිට පිණිස පවතිවා කියන ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම තිරුවන් සරණයි.